අයිබෝන් ගෙවියන දවසේ සිදුව සියලු තොරතුරු සවිස්තරාත්මකව ඔබට කියන්නට සූදානම්. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂා නිදම ගෙදර. ප්‍රථම නවදහනය සිරස්තල වෙත. අද රාත්‍රී 10 සිට ජූනි මාස පළමු වනදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය. COVID-19 වෛරසයේ වැළඳුණු ආරක්ෂක අංශ සමාජිකයෙකු පදිංචිව සිටි හොරණ ප්‍රදේශයේ පුද්ගලින් පිරිසක් නිරෝධායනයට ප්‍රදේශ තුනක වෙඩි තැබීම් යලිත් පාතාලය හිස ඔසවනවාද මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දරුණු ගැටුමක් ආරවුලට මුල කොමිස් සහ අල්ලස් බව මිහින්තලේ විහාරාධිපති හිමියන් කියයි රටට වහාම මැතිවරණයක් අවශ්‍යයි අගමැති කියයි සමගි ජනබලවේගයේ නිර්මාතෘ ඒචාප කෘත්‍යාධිකාරී මණ්ඩලයයි සජිත් කියයි මහා ගෙදරින් ගිහින් කුලි ගෙවල් වල ඉඳන් කෑ ගහන්න එපා රවි සමගි ජනබලවේගයට කියයි ඕමානයේ සිරවි සිටින මෙරට වෛද්‍යවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත අද රාත්‍රී 10 සිට එනම් තවත් විනාඩි 25ක පමණ කාලයකින් මුළු දිවයිනටම යලිත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. එලෙස අද රාත්‍රී 10ට පනවන ඇඳිරි නීතිය එළඹෙන ජූනි මාස පළමු වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. අද රාත්‍රී 10 සිට එළඹෙන ජූනි මාස පළවන සඳුදා දින අලුයම 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ජූනි මාස පළමු වැනි සඳුදා සිට ජූනි මාස 3 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. කෙසේ වෙතත් ජූනි 4 බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදෙන ජූනි 5 සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ජූනි 6 සෙනසුරාදා සිට සියලුම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමිවනවා. COVID-19 වෛරසය ආසාදනය වූ ආරක්ෂක අංශ සමාජිකයෙකු පදිංචි හොරණ ප්‍රදේශයේ පුද්ගලින් 30 දෙනෙකු සහ වෙළඳසැල් කිහිපයක් නිරෝධායනය කිරීමට පියවරගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. මේ අතර අද පස්වරුව වන විට නව කොරෝනා ආසාදිතින් 8 දෙනෙකු හමුවීමත් සමගම මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1566 දක්වා ඉහළ ගියා. එමෙන්ම මේ වන විට පූර්ණ සුව ලැබූ සංඛ්‍යාවද 781 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හොරණ කඳන ප්‍රදේශයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහු ඇසුරු කළ පුද්ගලී නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. අදාළ ආරක්ෂක අංශ නිලධාරියා පසුගිය 26 වනදා වෙළඳසැල් කිහිපයකට ගොස් ඇති අතර එහි සිටි සේවකීන් ඇතුළු 30 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි අප කළ විමසීමකදී අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. තමාගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා ගිය කඩවල් හතරක් තමයි ඇත්තටම අපි තාවකාලික වහන්න තීරණය කරලා තියෙන්නේ. ඒ මහත්මයා ඉතාම වගකීමෙන් අදාළ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තමයි මේ කඩවල් වලට ගියේ. ඒ හින්දා මේ කඩවල් හරහා කොවිඩ් බෝවීමේ අවදාන ඉතාමත්ම අවම. නමුත් මේ කොවිඩ් වසංගත තත්ත්වයක් නිසා ඒ අවම තත්ත්වය ශුන්‍ය කිරීමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා තමයි අපි මේ කඩවල් හතර වහලා තියෙන්නේ. ඉදිරියේදී PCR පරීක්ෂණ අපි සිදු කරලා ඒ වෙන ප්‍රතිඵල අනුව කඩවල් පිළිබඳ අපි තීරණයක් කරමු. කොළඹ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැගිල්ල තුල සේවා කටයුතු වල නිරත වූ නාවික හමුදා සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව පසුගිය 29 වනදා තහවුරු වුණා. ඒ අනුව ගෆූර් ගොඩනැගිල්ල අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් PCR පරීක්ෂණයකට ලක් කිරීම සඳහා අද ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබා ගන්නුණා. අදාළ ගොඩනැගිල්ල තුල පසුගිය 29 වනදා නාවික හමුදා සමාජිකින් 230ක් පමණ සිට ඇති බවටයි වාර්තා වුණේ. ඒ අනුව දල නාවික හමුදා සමාජිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර ඉන් කිසිදු නාවික හමුදා සමාජිකයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිලන් කමට ඉසුර සූර්ය බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ.
මෙතර පිළියන්දල ප්‍රදේශයේ විදුහලක නාවික හමුදා සමාජිකින් නවාතැන් ගිර සිටි අවස්ථාවේදී එම විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරුන් 26 දෙනෙකු පාසලට කැඳවා බැටුප් ලේකන අත්සන් කිරීමට පියවරගෙන ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. ඒ අනුව අදාළ ගුරුවරුන් කොරෝනා අවදානම්කට ලක්ව ඇති බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ. රාවලපුර මහාවිද්‍යාලයේ නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තවුරු වෙලා තියෙන PCR පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ඇත්ත. එතකොට ඒ තත්ත්වය තුළ දැන් මේක 21 වෙනිදා. අදට පාසල් වලට ගුරුවරු කැඳවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. පාසල් විවෘත කරන තීරණයක් අරගෙන නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී 21 වෙනිදා පාසලේ වැටුප් ලේකන අත්සන් කරන විදුහල්පතිවරයා ගුරුවරු කැඳවලා දෙනවා ගුරුවරු 26 දෙනෙක්. ඇත්තටම වැටුප් ලේකන අත්සන් කරන්න කියලා දැනටමත් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශයට පත් කළා කිසිම දෙයක්. දැන් මේ වෙනකොට අර ගුරුවරුන්ගේ ස්වයන් නිරෝධායනට ලක් කරලා තියෙනවා පොලිසියෙන් ගිහිල්ලා ගෙදර බෝඩ් එකක් ගාලා. ඉතින් ඇත්තටම මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් අපි පැහැදිලිවම බස්නාහිර පළාත ආණ්ඩුකාරයගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්ද විමසීමක් සිදු කළ අතර එෙහිදී ඔහු සඳහන් කර සිටියේ එවැනි කිසිදු අවධානමක් නොමැති බවයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඒ UL 605 දරන විශේෂ ගුවන් යානයේ විදේශ රටවල සිරවේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජයේ මේ වන විට විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් ඕමානයේ රැඳී සිටින අපේ රටේ වෛද්‍යවරුන් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉතාම අසීරු තත්ත්වයෙන් සිටින බවට සියත අපට තොරතුරු වාර්තා වුණා. මේ පිළිබඳව සියත ප්‍රවෘත්ති අංශය සිදු කළ සුවබැලීමේදී අනාවරණය වුණේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 10 දෙනාට අමතරව රාජ්‍ය නිලධාරීන් ඇතුළු 600 දෙනෙකු පමණ ඕමානයේ රැඳී සිටින බවයි. ඒ අනුව සියත ප්‍රවෘත්ති අප මේ සම්බන්ධයෙන් විශේෂ සුවබැලීමක් අද දින මෙලෙස සිදු කරනු ලැබුවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ උවද පීඩාවට පත්ව සිටින අසරණ භාවයට පත්ව සිටින ඇතැම් අසාධාරණ කම් වලට ලක් වූ මෙන්ම නොසලකා හැරීම් සහ මග හැරීම් වලට ලක් වූවන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කරමින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්නට සියත ප්‍රවෘත්ති අප නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා. අප වාර්තා කරන එම ප්‍රවෘත්ති ඔස්සේ සාධාරණේ ඉටුවිය යුතු පුද්ගලින්ට සහ එම කණ්ඩායම් වලට රජය සහ ඊට අදාළ පාර්ශවයන් මැදිහත්ව සාධාරණේ ඉටු කරන්නට වහාම කටයුතු කිරීමද ඊටාම සතුටට කරුණක්. මෙලෙස නිරන්තර ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත වන සියත ප්‍රවෘත්ති අප වෙත අද දින තොරතුරු වාර්තා වුණේ අපේ රටට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමාන් රටේ සිරවි සිටින බවයි. තමන් මුහුණ දී සිටින මෙම ගැටලුකාරී තත්ත්වයේ සම්බන්ධයෙන් ඕමානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාටද ලිපි යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප ප්‍රවෘත්ති කණ්ඩායම වහාම තොරතුරු සොයා බැලුව අතර ඒ අනුව ඕමානයේ මේවන විට සිරවි සිටින ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍ය හිරෝෂා ප්‍රනාන්දු මහත්මිය සම්බන්ධ කර ගැනීමට හැකි වුණා. ආයුබෝවන්. මම වෛද්‍ය හිරෝෂා ප්‍රනාන්දු. දැනට අවුරුදු දෙකකට කලින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කොළඹ වෛද්‍ය විද්‍යාලයට අනුයුක්ත පශ්චාත් වෛද්‍ය උපාධි පීඨයේ පූර්ණ අනුමැතිය ඇතිව රක්ත ව්‍යාධි වේදේ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා මම ඕමාන් රටේ රොයල් හොස්පිටල් හි සේවයට ආවා. දැනට සති 8කට කලින් මම මේ පුහුණුව සාර්ථකව අවසන් කළා. එහෙම කළේ ලංකාවට පැමිණීමේ ලොකු බලාපොරොත්තුවකින්. නමුත් අවාසනාවන්ත ලෙස කොරෝනා වසංගතය ඊට හරස් වුණා. මේ වෙනකොට මාත් සමග තවත් සහෝදර වෛද්‍ය නිලධාරීන් 10 දෙනෙක් තමන්ට නියමිත සේවා කාලය අවසන් කර ලංකාවට පැමිණීමට නොහැකිව අසරණ වෙලා සිටිනවා. ඊට අමතරව 600ක් වන ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් ශ්‍රමිකයන් සහ රෝගීන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ලියාපදිංචි වී සිටිනවා. නීත්‍යානුකූලව අපගේ සේවය අහවර කර ඇති නිසා දැනට රජයේ නිලධාරීන්ට හිමිවන කිසිම පහසුකමක් දැන් අපට හිමිවන්නේ නැහැ. මේ දිනවල ඕමාන් රටේ දෛනිකව හමුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරනවා. එහෙම වෙලාවක රජයේ සෞඛ්‍ය පහසුකම පවා අහිමි අපගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අත්තිකර ජනාධිපතිතුමනි, මේ මොහොතේ මම ඔබතුමාගෙන් ඉතා බැගෑපත් ඉල්ලා සිටින්නේ ඕමාන් හි අසරණ වී සිටින වෛද්‍යවරුන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර දෙන ලෙසයි. ලංකාවට පැමිණීමේ පසු රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස
अपगे सेवय इतामत दडिव अवश्य मे मुहते लक्मावट लबादीमट बलापुरुत्तु वेनवा मोरटुव सोयसापुर प्रदेश आपन शालावकट सन्नद्ध कंडायमक प्रहार एल्ल किरीम सह ओन अत्तरंगुट नोगनीम संबंधयेन पोलिसिन दहरि तियदेनकुगे वेड तहनम कर तिबेनवा मे अतर अद दवसे गतवुनु पय किहिपय तुलक प्रदेश देककिन वेडि तबीमे सिदुवीम वार्ता वुना मे संबंधयेन पोलिसिय प्रकाश करन्ने मेम सियलु अपराधयन्ट संबंध पुद्गलयन अत्तरंगुट गनीमट अवश्य परीक्षण क्रियात्मक कर एति बवयि केसे वेतत मेलेस सिदुवन मेर क्रिया हेतुवेन जनताव तुल सक मतुवन्ने अपराध कल्लि यलि हिसे एसे अपराधकल्ली කප්පම් කල්ලි ගැන සමාජය තුල කතාබහක් නිර්මාණය වන්නේ මොරටුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීම් සහ ඊට අදාළ ප්‍රහාර මාලාව මෙන්ම අද උදැසන වැලිගම පොලිස් වසමේ සිදු වූ වෙඩි ප්‍රහාරයත් සමගයි පසුගිය 19 වනදා මෝටර රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවකට ඇතුළු වී එම ආපන ශාලාවට පහර දුන්නා ඇතම් අපරාධ කල්ලි තමන්ගෙන් කප්පම් ඉල්ලූ බවටද මෙම ආපන ශාලාවේ හිමිකරු ප්‍රකාශ කර තිබෙනවා මෙම ප්‍රහාරයෙන් නොනැමතුණු අපරාධකරුවන් ඊයේ අලුයම සුදු පැහැති මෝටර රථයකින් පැමිණ මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි අදාළ ආපන ශාලාවට දිගට හරහට වෙඩි වර්ෂාවක් එල්ල කළා මෙම ප්‍රහාරය එල්ලවන විටත් මෙම ආපන ශාලාවේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 30 දෙනෙකු යොදවා තිබුණා ප්‍රහාරයේ CCTV කැමරා දර්ශන හොඳින් නිරීක්ෂණය කිරීමේදී පෙනියන්නේ මෙම පොලිස් නිලධාරීන් 30 දෙනා හෝටලයට අනෙක් පස මාර්ගයේ රැඳී සිටමින් ප්‍රහාරය එල්ලවන ආකාරය බලා සිටින බවයි. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන මූලික පරීක්ෂණවලදී ආරක්ෂාවක් පවතින මොහොතක සැකකරුවන් එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම සහ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මත එහි ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගනු ලැබුවා. මේ අතරතුර තවත් වෙඩි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු අද උදැස්සන වාර්තා වන්නේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු විසින් සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 28ක පුද්ගලයෙකු තුවාල ලැබුවා. මෙම ප්‍රහාරය එල්ල කළ යතුරු පැදිය පැදවූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බහර දී තිබෙනවා. මෙලෙස මිරිස්සේදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පාතාල නායකයෙකු වන මදුෂ්ගේ සමීපතමයෙකු බවටද තොරතුරු වාර්තා වනවා. මෙතරතුරු අද පස්සරු 5ට පමණ තවත් වෙඩි තැබීමක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයෙන්. පොලිස් මූලස්ථානයේ පවසන්නේ අද පස්සරු 5ට පමණ මාලිගාවත්ත පොලිස් වසමේ ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේ වෙඩි තැබීමක් හේතුවෙන් තුවාල ලබා ඇති බවට සැකකිරෙන පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාරයකට ඇතුළත් කර ඇති බවයි. තුවාල ලැබු පුද්ගලයා වයස අවුරුදු 35ක පමණ අයෙකු වන බවත් මේ සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය පවසනවා. विशेष प्रवृत्तियक अप प्रवृत्ति प्रकाश अतरतुर उभयत गेनेमट सूदान मिन्सिटिनवा यलित देशीय पुवत वेतई अवधानय जनाधिपति गोटाबे राजपक्ष महता अद पेरवरुवे पोलोन्नरुव ऐतिहासिक सोमावती पुदबीमट पेमिन आगमिक वतावत्वल निरत वुना ජනතාවට සහ රටට සිත්පතා පොළොන්නරුව ඓතිහාසික සෝමවතී විහාර පුදබිමේ අද පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. सोमवती सैरदुन वेत सिदुकिरणु कप्रुक पूजावटत जनाधिपतिवर्या सहभागी वुना
සෝමවති පුදබිම බොහෝ අවස්ථාවල ගංවතුර අවධානමට ලක්වන බැවින් සෝමවති රජමා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි එවැනි ආපදා තත්වයකදී සහාය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව විසින් ඉදිකළ හෙලිකොප්ටර් යානාංගනයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාද ඊට එක්ව සිටියා. विशेष प्रवृत्ति अपवेत लबमीन पावतिन एम प्रवृत्ति तहवरकु सनीन अपसूदान उपवेत इदिरिपत् करन्नट अग्रामात्य महिंद राजपक्ष महता सिय देशपालन दिव्यट पणस वसरक सपिरीम निमित्तेन अद दिन ऐतिहासिक महानुवरट पेमिन दलदा समिदुन वेंदपुदागिन आशीर्वाद लबा गत्ता සිය දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගත්තා. එන් අනතුරුව අද පෙරවරුවේ මහනුවරට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එම අවස්ථාවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. අනිවාර්යයෙන්ම මෙතුරන් කියන්න බෑ. ඒක සඳහා මෙතුරන් කොසාරිස්වරයා සූදානම් වෙන්න ඕන. ඒකයාගේ වගකීම හා යුතුයකම. මෙතුරන් යන්නනේ කොමිසමක් තියෙන ඉතින් ඒකෙන් ඉඳලා එයාලා මං හිතන්නේ ඒකට සූදානම් වෙනවා නඩුවේ තික්ක ආපු ගමන් ඒ කටයුතු කරයි. නමුත් මේ රූපත් එක්ක ජාතිපක්ෂ විසින් තෝදන අතර මෙතුරන් කියන්න මේ කාලවකවාන නෙමෙයි මේ කියන්න බෑ මේ වෙලාවේ කියලා. संपूर्ण पारीक्षने දෙන්නේ තුන් දෙනෙකුට දඬුවම් කරන එක නෙමෙයි ඕන මේකේ අභ්‍යන්තරය හොයාගන්න. දැන් පෞගිය දවසක Facebook එකේ දාලා තිබුණා නම්බර දීලා තා ප්‍රහාරයක් ඉල්ල ගන්නවා. අපි ඒ ඉතලයා අත්අඩංගුවට අරගෙන දැන් ප්‍රශ්න කරමින් යනවා. ඒ කියන්නේ අපි පිටිපස්සෙන් දුවනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්න අනුතුරුව පැමිණියේ මල්ලතු මහා විහාරය වෙතයි. මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානා හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන කෙටි පිළිසඳරක නිරත වුණා. මල්ලතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුමරේ විමල ධම්ම අනුනා හිමියන්ද බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන් බැහැදුටුවා. මෙන්න මේ මොහොතේ අප වෙත ලැබුණු විශේෂ පුවතක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුව මහතා විසින් නිකුත් කරනු ලැබූ මෙම නිවේදනය අප සූදානම් වෙත ඉදිරිපත් කරන්නට කොරෝනා රෝගයේ වැළඳුණු රෝගියෙකු පිළිබඳවයි මෙම විශේෂ පුවත. ඊයේ දිනේදී ක්වෙට් සිට පැමිණි ආසාදනයට ලක් වූ රෝගීන් ලෙස වාර්තා කරන ලද රෝගීන් අතරින් එක් රෝගියෙකු යුද හමුදා සමාජිකයෙකු ලෙස නිවැරදි විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මූලික ලේඛනගත කිරීම වලින් පසුව කරන ලද තහවුරු කිරීම අවස්ථාවේදී එම රෝගියා යුද හමුදා සමාජිකයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. ආසාදිතයයි හඳුනාගෙන ඇති මෙම යුද හමුදා සමාජිකයා කටුනායක ගුවන්තොටුපළෙහි සේවයේ යෙදී සිටි අතර විදේශිකයින්ගෙන් විදේශයන්ගෙන් පැමිණෙන විශේෂයෙන්ම කුවේට් සිට පැමිණෙන කණ්ඩායම ඉතා සමීපෙන් සහය දැක්වූ හමුදා සමාජිකයෙකු ලෙසද ඔහු හඳුනාගෙන තිබෙනවා. මෙම යුද හමුදා සමාජිකයා මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවටද මේ වන විට අප වෙත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේ මහතා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව අද රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී අප ප්‍රථමයෙන් ඉදිරිපත් කළ දෙවනට අප ඉදිරිපත් කළ පුවතට අනුව එම යුද හමුදා සමාජිකයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් එමෙන්ම එම යුද හමුදා සමාජිකයා ඇසුළු කර පිරිසක් නිරෝධායනට ලක් කළ බවටත් වන පුවත වාර්තා කළා. ඒ අනුව දැන් සනාථ කර තිබෙන්නේ යුද හමුදා සමාජිකයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වන නිල වාර්තාවයි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශ්වයේම දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරනවා.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පෙරවරුවේ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ සිරකොත පක්ෂ මූලස්ථානයේදී මෙහිදී එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ වෙනත් දේශපාලන පක්ෂ සමග එක් වූ මෙන්ම විනය නීති උල්ලංඝනය කළ සමාජිකයින් 99 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළා. මෙම පුත්කලින් 99 දෙනා අතරට පක්ෂයේ ප්‍රබල සමාජිකයින් රැසක් ඇතුළත් සමගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේග මූලස්ථානයේදී රැස්ුනේ ඉන් අනතුරුවයි. එහිදී සමගි ජනබලවේගයේ විසින් ආණ්ඩුව සමග ගනුදෙනු කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින්ට සහ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් නොමග යවන පුත්කලින්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට තීරණය කරනු ලැබුවා. තම පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු අද මෙලෙස සිය අදහස් පළ කළා. මගේ සමාජිකත්වයේ අත්හිටුවීම මේක පළවෙනි වාර නෙවෙයි. අපි මේ කරන දේශපාලනයේ තීරණ මොකක්ද? පක්ෂය කියන්නේ සිරිගොත මන්දිරය කියන ගොඩනැගිල්ල නෙවෙයි. පක්ෂය කියන්නේ ලකුණක් නෙවෙයි. පක්ෂය කියන්නේ ප්‍රතිපත්ති. මොකද්ද කරන්නේ? අපේ පළාත්වාර නියෝජිතයින් බය කරන්න හදනවා. මේක 18 වෙනි සියවසේ නෙවෙයි. මේක 21 වෙනි සියවසේ. නිලවැල යනකොට කාන්වද බහලා ලේසු අතරගත්ත යුවේ තමයි කියලා හිතාගෙන ඉන්නවා. මට කඩේ දුනා මේක මේ විනෝද සමයක් වෙනවා වගේ කියලා. මේ මාධ්‍යත් එක්ක දුෂ්කරතුන් පැල කරලා සුපුරුදු ගේම් එක ගෙනියන්න හදනවා ඉන්නේ. මෙහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂය බලන්න එතන ඉන්නේ කවුද කියලා. මහා බැංකු කඩපු හොරු ඉන්නවා. ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයට දෙන සෑම ඡන්දකින්ම සිදු වෙන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කරවීම. ඒ නිසා තමයි එතුමා බලාපොරොත්තු වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයේ ඉවත් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවන් ක්‍රියාත්මක කළ තියෙන්නේ කෙසේ වෙතත් මට නම් තාම ලිපි ඇවිල්ලා නැහැ. ඒ ලිපි ආවට පස්සේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. නේ ඊයේ දවසේ සියලුම එක්සත් ජාතික පක්ෂ මේක පාක්ෂිකයන් පිළිකුලෙන් හෙලා දැක්කා. මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ අභිමානය නැති කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය ඉතා අභිමානයෙන් ජීවත් වුණු රටක්. ඊයේ සහභාගී වෙලා තියෙන 21 දෙනයි. ඒ 21 දෙනාට අලුතෙන් 9 දෙනෙක් පත් කරලා තියෙනවා. එතනින් තමයි 30 දෙනෙක් වෙලා තියෙන්නේ. ඒත් සමස්ත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය අපිත් එක්කනේ ඉන්නේ. ඉතින් එතුමාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට විශ්වාසයක් නැහැ. අපේ සමාජිකත්වය අහෝසි කරන එක්සත් ජාතික පක්ෂයේ මේ කවුරු හරි කොළ කෑල්ලක් ගැහුවට පුළුවන් කමක් වෙන්නේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා අද ඇස්සලා තියෙන්නේ කවුද? ඔය කියන මහත්තුරුන්ගේද ඔය සිරිකොත්? දැන් මේ දඟලන්නේ අනාගතයට බය වෙලා ඒ නිසා අපි කියනවා දඟලන මහත්තුරුන්ට ඒ අවශ්‍ය පිළිතුරු ජනතාව ලබා දෙයි. සිරිකොතේ අයිති අපිට එක්සත් ජාතික පක්ෂයට. සමගි ජනබල වේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහගෙදරන සිරිකතෙන්ම නිර්මාණය වෙච්ච කණ්ඩායම. මේක මේ හේයියෝ ටිකකට සිරිකොතෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට කඩලිවර වෙලා වෙනතනකින් තියන්න උත්සාහ කරන හිතේ හීන මැව්වට එක සැබෑවට බිමේ කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියන කාරණා මතක්. ඇතිවේ ඇති පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂ උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගෙන්ද විමසීමක් සිදු කළා. මේ පක්ෂ හොඳ නැහැ කියලා වෙනින් පක්ෂ කියලා නාම යුදලා දීලා කරුණා කළා. එතන තමගේ දේශපාලනේ කර කර ඉන්න. මෙතෙක් දුර මේ වගේ බාධාවත් තිබ්බ නිසායි පක්ෂ ඉදිරියට ගියේ නැත්තේ. දැන්වත් අපි හදලා හරියට එනවා. අපේ පක්ෂ හොඳ නැහැ කියලා නිගියේ ඕක හදාගෙන කටයුතු කරන්න. මේ මහගෙදර ඉඳලා හොඳ නැහැ කියලා කුලීගෙදර කරන් ගිහිල්ලා කුලීගෙදර ඉන්න විදිහට කරුණා කළා හරි දෙන්න. නිකරුණේ බාධා කරන්නේ නැතුව ගමනක් යන්න ඔබතුමා ඒ කරපු ක්‍රියා නිසා තමයි අපි ජනාධිපතිවරුන්ට කරදුනේ. අපේ පක්ෂෙත් එකතන හිර වුණේ. අපේ වැරදි අපි නිවැරදි කරනවා. සජ්ජාතික පක්ෂ රජයක් හදන එක තමයි අපේ බලාපොරොත්තු වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නායකතුමා පැහැදිලිව කිව්වේ. අපිට අවශ්‍ය නැහැ ජාතික ආණ්ඩුවකටවත් යන්න, ආණ්ඩුවත් එක්ක එකතු වෙලා යන්න. අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂ රජයක් හදන්න. ඒ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒ සඳහා තමයි අපි ඉදිරි පෙර ගමන් යන්නේ. නැම නැවතත් කියන විශ්වාස කරන්නේ නැහැ නේ සජිත් ප්‍රේමදාස මහත්මය නායකෙක් කියලා. අර අර පැත්තෙන් මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි පිරිසක් ඉන්නේ අතන කියලා කියනවා. නමුත් එහෙම තත්වයක් නෑ. අපි කනගාටු වෙනවා ඇත්තම. මොකද අපේ සහෝදර මන්ත්‍රීවරු තමයි එතනත් ඉන්නේ. ආයිත් ඒගොල්ලන් තීරණයක් අරගෙන ගියා. දැන් ඉතින් අපි මේ වගකීම ගන්න ඕනේ පක්ෂ ඉදිරියට ගෙනියන්න. මෙතර සමගි ජනබලවේගයේ සමග එක්ව සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ නිර්මාතෘ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඒ නිසා පැහැදිලිව මම ප්‍රකාශ කරන්නට කැමති සමගි ජනබලවේගයත් සමග එකට වැඩ කටයුතු කරන කිසිම එක්සත් ජාතික පාක්ෂිකයෙකුට මොනම ආකාරකින්වත් විනය පරීක්ෂණ පවත්වන්නට අයිතියක් නැතේ කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරා. අප බලවේගයක් සමග එකට කටයුතු කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට, කිසිදු අපේක්ෂකයෙකුට, කිසිදු සමාජිකයෙකුට නීතිමය පියවර ගන්නට කිසිම ප්‍රතිපාදනයක් නැහැ. ඉදිරියේදී නිත්‍යානුකූලව
ඒ කාරණාව ඔප්පු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. සමග ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වුණයි කියලා කිසිඳු මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියන් අස් කරන්නට එක්සත් ජාතික පක්ෂයටවත් එහි නායකත්වයටවත් කිසිදු හැකියාවක් නැහැ. ඒක තමයි සත්‍යවාදී නීතිමය පදනම. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගයේ අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජිතින්ද අදහස් පළ කළා. මේ පක්ෂ දෙක ඇතුලේ තියෙන අර්බුදයට රජය සම්බන්ධ කරගන්න එපා. මොකද ජාතික රජයක් හෝ එක්සත් ජාතික පක්ෂයේවත් සමග ජන බලවේගයේවත් කිසිම පුද්ගලයෙක් සමග අනාගතයේදී එකඟතාවයන් වලට එන්න අපි සූදානම් වෙන්නේ නැහැ. ජාතික ආණ්ඩුවකට යන්න අපි සූදානමකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂය අද වෙනකොට අන්තෝ ජටා බයි ජටා මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට දැන් පැහැදිලි රනිල් මහත්තයෝ. අපිට දැන් පැහැදිලි සජිත් මහත්තයෝ. තමුන්නාන්සේලාගේ ඇතුළේයි පිටයි තිබිච්ච ගැට සියල්ලම අද ජනතාවට පැහැදිලිවම තේරෙනවා. මැතිවරණයක් ආවත් මේ අයට දිනන්න බැරි මට්ටමට අද පත් වෙලා තියෙනවා. දැන් අද වෙනකොට ඒ අයගේ ප්‍රශ්නය සිරිකොතෙන් එළියට ගිහිල්ලා පිටකොට්ටෙම තව තැනකට ගිහිල්ලා එතනින් උසාවියට ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රශ්නේ උසාවියට දක්වා ගමන් කිරීමට කටයුතු කිරීම තුලින් මුළු රටටම පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා. දෙකඩ වෙච්ච එක්සත් ජාතික පක්ෂය කවදාවත් එකතු වෙන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ මූණ දෙන බරපතලම ඛේදවාචකයට මූණ දීලා තිබෙන ඔවුන් ඒ වල කැනගෙන තිබෙනවා. මේක සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජාතියට රටරත් කරපු මහා අපරාධ පරිසන්දීමක් ඇරෙන්න තමයි අපි කල්පනා කරන්නේ. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට චෝදනා එල්ල කරමින් අද එක්සත් ජාතික පක්ෂය පෙන්눔 කරන්නේ ඉතිහාසයේ තවදුරටත් ලාංකීය දේශපාලනයේ Tamante ඉඩක් නැති බව. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඒ නවය මාර්ගය අවහිර කරමින් මිහින්තලේ ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවයක නිරත වුණා. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම ඊ දින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේදී පවත්වා ඇති අතර එහිදී ඇති වූ සාකච්ඡාවක් දුරදිග යාමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ආනන්ද මහතාට එම පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් පහර දීමක් සිදු කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මට බලුවන් තේ මම සභාවේ කතා කරන්න ගිහිල්ලා මට සලකපු විදිය මම හැමදාම අවුරුදු 23 මේක තමයි කියන්නේ. මේ සභාවත් ඉදොත් මේ සභාව දුස් හේවදී දුසරි කතා කරලා මරණීය දඬුවම් අද මරන්න ගියේ. ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අදාළ ගැටුම සිදු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අනිකුත් මන්ත්‍රීවරුන් පිරිසට තවමත් නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් මිහින්තලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී උපාලි ආනන්ද මහතාගේ ඥාතීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද ඒ නවයේ ප්‍රධාන මාර්ගය මිහින්තලේ නගරේ නවහිර කරමින් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. මෙම විරෝධතාවයේ හේතුවෙන් ඒ නවයේ ප්‍රධාන මාර්ගය පැය දෙකකට අධික කාලයක් වසා දැමීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම කම්කරුවාගේ දක්වා ස්ත්‍රියක් ගියොත් ලිංගික අල්ලස් ඉල්ලනවා, පුරුෂයෙක් ගියොත් එයාගෙන් සල්ලි ඉල්ලනවා, නැත්නම් මස් කෑල්ලක් ඉල්ලනවා, නැත්නම් අරකු බෝතලයක් ඉල්ලනවා. මෙන්න මේ උපාලි අපේ මන්ත්‍රීතුමා කතා කරා පත්වෙච්ච දවසේ ඉඳලා අසාධාරණකම් කරන්න එපා. මේක සුද්ධ භූමිය. මේ මිනිස්සයා මෙහෙම කතා කරාට පස්සේ මෙන්න ගැහුවා අයියේ හොඳට මේ කට්ටිය ගියේ නැත්නම් ගත්තා අලු ගලක් ඔළුවට ගහන්න. මිහින්තලේ ප්‍රාදේශීය හොරකම යන්නේ. හොරකම දූෂණය වංචාව. මට නීතිය සාධාරණ ඉෂ්ට කරන්නේ නැත්තම් මම පිටකොටු හැර මෙතන හරි උපවාසය කරන මගේ මාත්‍යාගේ දත් කැඩිලා ඔළුව පැලිලා පපුවට ගහලා යකඩ පොඩි ඒවට නීතිය නැද්ද? මේ වලට කවුද වග කියන්නේ? මගේ දරුව දෙන්නයි මමයි විතරයි. ඇක්ෂන් එකක් ගන්න මේවට. ඇයි පොලිසිය අද වෙනතුරු ආරන්නේ? ආන් ඉන්නවල ඔක්කොම හැංගිලා. ඇයි මේවට සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැත්තේ? මේවා බලන් ජනාධිපතිතුමනි බලන්න. මිහින්තලේ පොලිසිය මෙම ගැටලුවට විසඳුමක් කඩිනමින් ලබා බවට පැවසීමත් සමග ප්‍රදේශවාසීන් පිරිස එම ස්ථානින් විසිර ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. උපාලි ආනන්ද මන්ත්‍රීතුමා දැන් තුවාල ලැබල ඉන්නවා. ඒකට සාධාරණ ලෙස මම මේ අත්අඩංගු ගැනීම කටයුතු කරනවා. අවහප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන එනු ලැබුවා. අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය ඒ මහතාගේ නිවසේ සිට කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යාමට පෙර ආගමික වතාවත් සිදු කරනු ලැබුවා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙපැමිණ සිටියා. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහරකින් නුවරඑළිය නගරය හරහා කොටිගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා. සමගින් අපගේ රාත්‍රී ප්‍රතිවිකාශය මිනිමාවට පත්වනවා. අප යලිත් හමු වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රතිවිකාශයේ. ඔබට සුබම සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.